ජයකමු ශ්‍රී ලංකා පෙබරවාරි 23 සහ 24 කෑගල්ලට මහ ජනතාව රටේ පුරවැසියන් සහ දේශපාලනය කරන මේ රටේ ඉන්න දේශපාලඥයන්ව ගැන අවබෝධයක් ලබා දෙන්න සහ වුන් කරන විගඩම් ගැන අවජාතක විගඩම් ගැන කතා කරන්න හේතුව තමයි මේ වෙලාවේ රටම ඉල්ලන්නේ මැතිවරණයක් අපි දන්නවා රටම රටේ පුරවැසියෝ එක හඬට කියන්නේ මේ වෙලාවේ අපිට මැතිවරණයක් ඕන මැතිවරණය තමයි ප්‍රධානම අපි දන්නවා දැන් මේ වෙනකොට රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් මේ දෙන්නාගේ එකතුව වෙලාවේ මේගොල්ලෝ හදන්නේ නැවත වතාවක් හිමින් සැරේ මේ අවුරුද්දේ මේ වර්ෂයේ තියෙන මැතිවරණය කල් දාලා තව අවුරුදු කීපයක් මේකේ ලඟින්ද අපි හැබැයි රටේ පුරවැසියෝ එකහණින් ඉල්ලනවා එහෙම කරන්න බෑ මේක රටේ මේ රටේ අපේ අපි මේ රටේ පුරවැසියෝ ඒක නිසා අපිට මැතිවරණයක් ඕන කියලා දැන් අපි දකිනවා දැන් රටක මැතිවරණයක් සඳහා මුදල් වෙන් කරනවා හැබැයි මේ මුදල් වෙන් කරන වෙලාවේ කරපු මුදල් වෙන් කරපු වෙලාවේ දැන් ආයි අපිට දැනගන්න ලැබෙනවා ඒ වෙන් කරපු මුදල් වලින් භාගයක් අපි දන්නවා බිලියන 10ක් ඕන ජනාධිපතිවරණයට බිලියන 13ක් ඕන මහමැතිවරණයට මේ වෙලාවේ මේ උත්සාහ කරනවා මේ මුදල භාගයක් කරලා මේ භාගයෙන් පවත් ගන්න. එතකොට අපි දකිනවා මේ භාගයක් කිරුවට පස්සේ අපි දකිනවා මේ අදාළ ආයතන මේවා කියයි මේක කරන්න බෑ. මේ මුදලෙන් අපිට මේක කරන්න බෑ. එතකොට මැතිවරණ රාජකාරීවරණයේ එදෙන අයට මේක කරන්න බැරි වෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ආ මේක කරන්න බෑ. රටේ සල්ලි නෑ. හැබැයි රට පුරා ලෝකෙ පුරා යනවා. මේ රටේ ජනාධිපතිවරයා අර පින් ජනාධිපතිවරයා රට පුරා ලෝකෙ පුරා යනවා. එක දවසකට ලක්ෂ ගණනාවක් වැය කරන මේ රටේ පින් ජනාධිපතිවරයෙකුත් ඉන්නවා. තවත් උත්සාහ කරනවා තවත් අවුරුදු කීපයක් මේ පිනට හම්බෙච්ච ජනාධිපතිවරණය ජනාධිපති කම රැක ගන්න තව අවුරුදු කීපයක්. එතකොට හරි දැන් දාන පොයින්ට් එක අපිට පේනවා. හැබැයි මේ රටේ පුරවැසියෝ නිදි නෑ. අර ගෝල් පේස් සර්ගලේ නෙමෙයි මේ වෙලාවේ තියෙන්නේ. මින් ඉදිරියට තියෙන්නේ. මින් ඉදිරියට අපි ගෝල් පේස් එකට අවශ්‍යතාවයක් නෑ. ගෝල් පේස් එකෙම ලඟින්න ඕනේ නෑ මේ අර්ගලය කරන්න. මේ අර්ගලය කරන්න ගම් දනව් මේ අපේ රටේ තියෙන හැම ගමකම හැම පුරවැසියෙක්ම හැම තරුණ කණ්ඩායමක්ම හැම කාන්තාවක්ම හැම ගොවියෙක්ම හැම කම්කරුවෙක්ම මේ වැඩේට එකතු වෙනවා. මේක නිකන් අත්හරින්න බෑ. මේ නිකන් අත්හරින්න පුළුවන් වැඩකුත් නෙමෙයි. ඉතින් මේ කාරණාව දිහා අපි අවධානයෙන් බලන්න ඕන. මොකද එහෙම බැලුවේ නැත්තම් අපිට සිද්ධ වෙනවා නැවතත් රනිල් වික්‍රමසිංහත් මහින්ද රාජපක්ෂත් කියන මේ දෙන්නා මේ දීගය මෙහෙමම අරගෙන යයි. මේක අරගෙන යන්න තමයි මේ ප්ලෑන් එක කරන්නේ. මේ මේක හොඳට පැහැදිලි කරන්න වෙනවා. මේ අපේ රටේ ගැන අපි නැවත කතා බලමු. දැන් අපි ඉන්නේ දැන් මම පදිංචි වෙලා මම ඉන්නේ බණ්ඩාරවෙල. මගේ පදිංචිය බදුල්ල දිස්ත්‍රික්කය. අපි දකිනවා මේ පළාතේ බොහොම වාචාලයට කතා කරන දේශපාලඥයෝ කීප දෙනෙක් ඉන්නවා. වාචාලව කිසිම කාරණාවකට වැදගම්ම නැති දේශපාලඥයෝ. අපි දකිනවා මේ දේශපාලඥයන්ගේ කාරණාවලදී බණ්ඩාරවෙල බදුල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ පුරා ගල් කෝරි කීයක් තියෙනවද? බරපතල පරිසර විනාශයක් සිද්ධ වෙන්නේ. මේ පරිසර විනාශයට වග කියන්න ඕන කවුද? අපි අහනවා මේ අදාළ ආයතන වලට මේගොල්ලෝ ඕගොල්ලෝ නිදිද? කවදා හරි මේ පළාත හෙමින් ගිලා බහිනවා. ඒකනේ වැහැපු ගමන් මොකද වෙන්නේ? දවස් 5ක් 6ක් වැහැපු ගමන් වර්ෂාව ආපු ගමන් නාය යනවා. නාය ගියාම රක් ගාලා ඒ කරන්නේ පාරවල් දෙපැත්ත වහලා එකපාරක් හදලා ඔක්කොම කරනවා. මේ අපි කියන්නේ මේ අදාළ නිලධාරීන් මොනවද කරන්නේ? නිදිද? අපි මේගොල්ලන්ගෙන මතක් කරනවා. මේව හොයලා බලන්න. මේ රටේ විනාශයක් සිද්ධ වෙනවා. ඒව නෙමෙයිනේ හොයන්නේ. වෙන ඒවා හොයන්නේ. දවසේ අපි කියන්නේ මේ රටේ ඉන්නවා මහා කාලකන්ණි 225 දෙනෙක්. උන්ට කිසිම ගාණක් නැහැ රටේ ජීවත් වෙන මිනිස්සු ගැන. උන්ට කිසිම ගාණක් නැහැ රටේ ඉන්න පුරවැසියන්ගේ අවශ්‍යතාවයන් ගැන. හැමදාම දවසින් දවස මේ රට විනාශයටපත් වෙනවා. විනාශ කරන මේ රටේ ඉන්න මේ 225ම වග කියන්න ඕන. උන්ට උන්ගේ වැඩේම තියෙන්නේ හොරකම් කරන එක. ඒක තමයි අදාළම කාරණාව. අපි කියනවා බොහොම අපි කියන්නේ
අරගලය ගෝල් ෆේස් අරගලය විතරක් නෙමෙයි අපිට ගෝල් ෆේස් ඕනේ නැහැ අරගලයක් කරන්න අපිට ලංකාවේම අරගලයක් බවට පත් වෙනවා කම්කරුවෝ තරුණයෝ මේ හැමෝම නැකිරින්න බලාගෙන ඉන්නේ අපි හැමතැනටම යනවා මේ කතාව කියන්න යනවා බොහොම පැහැදිලිව අපි කියන්නේ කාරණාවක් නැවත මේ රටේ අපි ඉල්ලන්නේ ජනාධිපතිවරණය මේ ජනාධිපතිවරණය මේ අවුරුද්දේ තියන්න ඕන ඒක ව්‍යවස්ථානුකූලව තියෙන කාරණාවක් හැබැයි ඒකටත් මොනවා හරි අංචියක් අදිනවා කියලා අපිට තේරෙනවා මේ යන පිම්ම නිසා මේක ගැන අපි හිතනවා අපි කියනවා එහෙම හැමදේම ලේසියෙන් අත්තරින්න සූදානම්ක් නැහැ මේ රටේ පුරවැසියෝ හැමදේම ලේසියෙන් අත්තරින්න සූදානම්ක් නැහැ අපේ මේ රටේ හදන අපි හදලා තියෙන සංවිධාන ඒක නිසා හොඳට මතක තියාගන්න අපි බොහොම බොහොම ආයික අභියෝගයෙන් කියන්නේ මේ කාරණාව තුල ලංකාවේ ශ්‍රී ලංකා අපේ රටේ මේ අවුරුද්දේ මැතිවරණයක් තිය යුතුයි. ඒ මැතිවරණය සඳහා අපි සූදානම් වෙනවා. මේ බය ඇයි කියලා අපි අහන්නේ. අපි අහන්නේ ඇයි බය මැතිවරණයක් තියන්න. එච්චර බය නම් ඇයි බය? බය නිසා තමයි මේ වෙලාවේ අර මුදල් අඩු කරන්න වෙනත් කාරණා කියන්න මේ ප්‍රශ්න දාන්න මේ ගැටලු දාන්න මේවා කර කර මේ වෙලාවේ දඟලන්නේ. ඒක නිසා අපි කියන්නේ මේ රටේ පුරවැසියෝ නිදි නෑ. මේ රටේ පුරවැසියෝ ඇහැරිලා ඉන්නේ. මේ රටේ පුරවැසියෝ අරගලයේ සූදානම්. ඒ අරගලයේ සඳහා අපි සූදානම් වෙනවා. ඒක නිසා අපි කියනවා මේ රටේ ඉල්ලන්නේ පැහැදිලිව මැතිවරණයක්. ඒ වගේම අපි කියනවා මේ රටේ විනාශ වෙන පරිසරය දිහා බලන්න ඕන. අදාළ නිලධාරි දේශපාලඥයන් සත පහකට වැඩියක් නැති දේශපාලඥයෝ මේ රටේ ඉන්නවා. නූගත් කිසිම නූගත්කමක් නැති දේශපාලඥයෝ ඉන්නවා. මේගොල්ලෝ ගැන හොය බලන්න ඕන මේගොල්ලෝ ගැන කතා කරන්න ඕන මේගොල්ලෝ නැවත කිසිම දවසක පාර්ලිමේන්තුව නොයන තත්යකට අපි පත් කළ ගැතුයි ඒක නිසා අපි නැවත කියන්නේ මේ රටේ පුරවැසියෝ ඉල්ලනවා මේ අවුරුද්දේ ජනාධිපතිවරණය අපි ඒකට සූදානම් වෙනවා අපි ඒකට අරගල කරනවා අපි ඒකට පුරවැසියෝ පෙළගස්සනවා ඒක නිසා අපි නැවත කතාවක් මතක් කරනවා රනිල් රාජපක්ෂ මේ දෙන්නට මේ හවුලට රට විනාශ කරු මේ හවුලට නැවත මතක් කරනවා මේ වෙලාවේ මේ අවුරුද්දේ අපිට ජනාධිපතිවරණයක් අවශ්‍යයි කියලා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය